ஐவன் அதர்மே வேகுதே பிரியந்தர அத்தியாபன கலாப்பே யூடியூப் குருதுமி அத்தியாபனிக்க வெளிசத்தானத ஒசியர்ந்து நாம் ஆதரே பிரியகன்னோ மம அதர் ஒபத்திர்க்க மேவனமிட்ட கணித கேட்டலு விசந்தன கரம ஹதாக் கேன கதாக்கலத்தியனோ அதுமும் ஒபத்திர்க் காம்பேனே தவாத் அத்தவேனி கரமவேதி இமனான் அப்பி தனான்டிக் கதல பலமு ஒபத்தே ගැටලුවක් ඇති නොවේ කියලා මම විශ්වාස කරනවා. හොඳයි, දුවේ පුතේ. මේ වන විට මම ඔබත් සමග ගණිත ගැටලු විසඳන ක්‍රමවේද හතක් කතා කරලා තියෙනවා. අද මම සූදානම් වෙන ඔබත් එක්ක අටවෙනි ක්‍රමවේදයට ඉක්මනින් යන්න බලාගන්න පරිගණක තීරයේදී හැ මේ ඔබ දකින්නේ මමත් මගේ යහළුවන් හතර දෙනෙකුත් එකිනෙකා අතර නව වසරට සුබපැතුම්පත් හුවමාරු කරගත්තෙමු. අප අතර හුවමාරු සුබපැතුම්පත් ගන්න කීයද? මේ විදිහේ ගැටලු ඔබ මීට පෙර විසඳලා ඇති. පුතේ මෙතෙන්දී අපි හොඳින් මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය තමයි මෙතන ඉන්න මුළු පිරිස හරියටම හොයාගන්න ඕනේ. ඒක ඉතා කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්. මේ ගැටලුව හොඳින් කියවලා මෙතන ඉන්න මුළු පිරිස කී දෙනාද කියලා හොයා ගන්න ඕනි. මෙතන ඉන්නේ මමයි මගේ යාළුව හතර දෙනා ඉන්නේ. ඒ හින්දා මම ඔබට පහසු වෙන්න උපසරණක් ගන්නවා. මේ බලන්න. මම වෙනුවට මං පුංචි කටුසටහනක් අරන් තිනවා. මේ ඉන්නේ මම කියලා හිතන්න ඕන. එතකොට මේ ඉන්නේ මගේ යාළුව හතර දෙනා. හොඳයි. මේ ඉන්නේ මගේ යාළුව හතර දෙනා. එතකොට මමයි මගේ යාළුව හතර දෙනයි එකිනෙකා අතර සුබ පැතුම්පත් හුවමාරු කරගත්තා කියලා කියන්නේ. එනවා අපි කියවන මුලින්ම මෙතන ඉන්න මුළු ගාන හොයා ගන්න ඕනේ කියලා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මම වෙනුවට එක දාන්න. යාළුව හතර දෙනාට හතර දාලා දැන් අපි ඉන්න ඔක්කොම කී දෙනෙක්ද? පස් දෙනෙක්. හොඳයි. දැන් බලන්න මම දෙන්න ඕනි කී දෙනාටද සුබ පැතුම්පත්? මං දෙන්න ඕනි හතර දෙනාට නේද? ඔව්. මොකද මම මටත් එකක් දෙන්නේ නැහැ නේ සුබ පැතුම්පතක්. ඒ නිසා මට අවශ්‍ය හතරයි. එහෙනම් මම මේ පහෙන් එකක් අඩු කරනවා. මේ මුළු ප්‍රමාණය එකක් අඩු කරනවා. දැන් කීයද? හතරයි. මට අවශ්‍ය වෙන්නේ හතරයි වගේම අනිත් සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ පුතේ හතර බැගින්. ඒ නිසා අපාතර හුමාර වෙන සුබපැතුම්පත් ගන්න හොයාගන්න ලේසි මේ රතු පැහැයෙන් දකින උත්තර දෙක එකට ගුණ කළා. එහෙනම් ඉල්ල මුළු ගාන හොයාගත්තා. ඒකෙන් එකක් අඩු කළා. ඒ උත්තර දෙක එකට ගුණ කළා. දැන් අපිට අවශ්‍යයි පුතේ සුබපැතුම්පත් 20ක්. පැහැදිලි නේද? හොඳයි. තව ගානක් හදමු. මමත් මගේ යහළුවන් අට දිනෙකුත් එකිනෙකා අතර වෙසක් පත් හුවමාරු කරගත්තෙමු කියන අප අතර හුවමාරු වෙසක් සුබ පැතුම්පත් ගන්න කීයද කියලා අහන්න. හොඳයි. මේ බලන්නකෝ. මමයි මගේ යාළුවා අට දෙනයිනේ. එහෙනම් මෙතන කී දෙනයිද? පැහැදිලි අපි ඔක්කොම ඉන්නේ මෙතන. ඔව්. මේ ඉන්නේ මම. මෙන්න බලන්න මගේ යාළුවා අට දෙනාව ගත්තහම අපි ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා? හරි. හරි. අපි ඔක්කොම ඉන්නවා නමයක් නේ. 1 8යි 9යි. එහෙනම් අපි ඔක්කොම නම දෙනයි. දැන් මොකද කරන්නේ? මම දෙන්න ඕනි 8 දෙනාටනේ. එහෙනම් 9න් එකක් අඩු කරමු. කීයද 9න් එකක්? 8යි. දැන් මොකද කරන්නේ අපි? මේ පිළිතුරු දෙක එකට ගුණ කරනවා. මම යලිත් මතක් කරනවා ඉන්න මුළු ගාන හොයාගන්න ඒකෙන් එකක් අඩු කරන්න මේ පිළිතුරු දෙක එකට ගුණ කරන්න. හරි. එහෙනම් නවරකට 72යි. එහෙනම් අපිට අවශ්‍ය වෙන සුබ පැතුම්පත් 72යි නේද? හරි. මෙන්න තුන්වෙනි ගාන කමලහාගේ යෙහෙළියෝ නව දෙනා එකිනෙකා අතර මල් පොකුරු හුමාරු කරගත්තා. ඔවුන් අතර හුමාරු මල් පොකුරු ගන්න කීයද කියලා අහන්න. මෙතන මල් පොකුරු කිව්වට මල් පොකුරු එක බැගින් කියලා පතක තියාගන්න. අපි බලමු. හරි. කමලයාගේ යෙහෙළියෝ නව දෙනයි. ඔබට තේරෙනවා මං කියනකොටම තේරෙනවා මෙතන ඉන්න ගාන කීයද කියලා. මේ ඉන්නේ කමලක් කියලා හිතන්න. මෙන්න එයාගේ යෙහෙළියෝ ටික මං ගේනවා. දැන් බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. කමල 1යි යෙහෙළියෝ 9 දෙනයි 1යි 9යි 10 දෙනයි. දැන් මේකෙන් කමල දෙන්න ඕන 9 දෙනාට. ඒ නිසා එකක් අඩු එහෙම තිස්සෙම. 10න් එකක් 9යි. මේ පිළිතුරු දෙක පුතේ එකට ගුණ වෙනවා 10 වාරයක් 9. පිළිතුරු පැහැදිලි අපිට 90යි. මොනවද මේ 90? මල් පොකුරු 90යි. ඒක සුබ පැතුම්පත් නෙමේ මල් පොකුරු. හතරවෙනි ගානට බලන්න. හොඳින් කියවන්න. ශිෂ්‍යත්ව විභාගයේ සමත් මිතුරෝ 7 දෙනෙක්. එකිනෙකා අතර තිලිනපත් හුවමාරු කරගත්ත. ඔවුන් අතර හුවමාරු තිලිනපත් ගන්න කියන. ශිෂ්‍යත්ව විභාගයේ සමත් මිතුරෝ 7 දෙනයි. කී දෙනාද ඉන්නේ මෙතන? 1යි 7යි 8යි කියලා ගන්නවද? නැ මෙතන ඔක්කොම ඉන්නේ 7 දෙනයි. ඒ නිසා පුතේ
හොඳින් තේරුම් ගන්න. මම ඒකයි මුල ඉඳලම කිව්වේ දිගින් දිගටම ඉන්න මුළු ගාන හරියටම හොයාගන්න ගැටලුව කියලා. ඒ ඉන්න ගානෙන් එකක් අඩු කරන්න. දැන් උත්තරේ එකට ගුණ කරන්න කියලා නේද කිව්වේ? ඔව්. ඉන්නේ 7 දෙනයි. ඒකෙන් එකක් අඩු කළා 6 දෙනයි. එහෙනම් හුවමාරු වෙන්නේ 7 වාරයක් 6 42යි. පැහැදිලි නේද? ඔව්. තිලමත් 42යි. දැන් අපිට පේනවා දැන් ඉස්සෙල්ලා රූප සටහන් තුනේම උඩේ කෙනෙක් හිටියා. කමලා හිටියා, මම හිටියා නේද? නමුත් මෙතන නැත්තේ ඇයි? ශිෂ්‍යත්ව විභාගයේ සමත් මිතුරෝ 7 දෙනෙක් කියලා පැහැදිලිවම ගැටලුවේ දීලා තිබා නේ. හා නිමාලි තමයි එහෙලියන් 6 දෙනා සමග එකිනෙක අතර පාට පෑන් එක බැගින් හුමාරු කරගත්ත අය. එසේ හුමාරු කළ පාට පෑන් ගන්න කීයද කියලා යහන්නේ. නේද? හා බලන්න නිමාලි තමයි එහෙලියන් 6 දෙනා සමග. ඉතාල පැහැදිලි මෙතන ඉන්නවා නිමාලි තව 6 දෙනෙකුයි. ඒ බලන්න. හරි නේද? නිමාලි 6 දෙනායි. ඔක්කොම කීයද? ආ 1+6 නේද? හා 1යි 6යි 7යි. හා ඊළඟට මොකද කරන්නේ? 7න් එකක් අඩු කරනවා. කීයද 7න් එකක්? 6යි. දැන් මොකද කරන්නේ? මේ 7 වාරයක් 6 එකට ගුණ කරලා බලනවා. අපිට එනව පුතේ පිළිතුරක් 7 වාරක් 6 42යි. මොනවද මේ 42? පාට පෑන්. හරි නේද? හොඳයි. දැන් අපි ඔව්. දැන් අපි ගණන් පහක් හැදුවා නේද? හා මෙතන ඉඳලා මම ඔබට ගෙදරට හදන්න ඔබට හදන්න පෙර පුරුදු පරිදිම ගැටලු පහක් ඉදිරිපත් කරනවා. මගේ දුල පුතාලා මේ ගැටලු පහ හොඳට කියවලා හදන්න. ඔබට බැරි නැහැ, ඔබට පුළුවන්. මට විතින් විත දෙමව්පියෝ කතා කරනවා, දරුවෝ කතා කරනවා, ප්‍රශ්න අහනවා. ඔබ ගැටලුවක් නැහැ. මගේ පරිගණක තිරේ දිස් වෙනවා මගේ දුරකථන අංකේ. ඔයාලා කතා කරන්න, කතා කරලා ගැටලුවක් ඇති වුණොත් විසඳගන්න කතා කරලා. එහෙනම් මම සුබ පතනවා දරුවෝ සියලු දෙනාටම. අදත් ඔබේ නිවසෙන් ගිහිලා ඉන්න හිනන් ලැහත් වෙන්නේ. අපි හෙට දවසේදී ගණිත ගැටලු විසඳන තවත් එක් ක්‍රමවේදයකින් මුණ ගැසෙමු. එහෙනම් මම පිළියන්ද ලාංකේය කනිෂ්ඨ විද්‍යාලයේ පහසු වෙන ඉටු කරන දයාපර ගුරුතුමා අජිත් ඇලෙක්සැන්ඩර්.